හැමටම ආයුබෝවන් කොන්නිචිවා. ඉතින් ඔන්න අද ඉඳන් අපි පටන් ගන්නේ ජපන් භාෂාව ඉගෙන ගන්න. මූලික වශයෙන්ම කිව්වොත් එහෙම මේ අලුත්ම වැඩපිළිවෙලක් මම පටන් ගන්නවා. අද ඉඳන් අපි JLPT N5 හා NAT N5 කියන ලෙවල් එක. ඉතින් ගොඩක් අය හිල්ලීම මත N5 වලට අපි YouTube මාර්ගයෙන් අලුත් විදිහකට පාඩම් මාලාව කරගෙන යනවා. ඉතින් එතකොට මේක අපි ගොඩක් කලාවට කම්බයින් කරනවා, දෙපැත්තම කලවම් කරලා. ඒ කියන්නේ ස්පෝකන් පැත්ත ඔයා ජපානෙට ගිහිල්ලා ජපානයේදී පාවිච්චි කරන්න පුළුවන් වෙන ආකාරයට තමයි අපි මේකෙදි අපේ පාඩම් මාලාව කරගෙන යන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කටපාඩම් කරන විදිහ නෙවෙයි. ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් ඔයා ගිහිල්ලා භාෂාව පාවිච්චි කරන්න ප්‍රායෝගික ඔයාලට මොනවද ඕන වෙන්නේ හැම දෙයක් එක්කම. ඒ වගේම ඔයාලට N5 එකට අවශ්‍ය දැනුමත් මේ වීඩියෝ මාලාවෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අද අපේ පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ අන්න ඒ ගැන. ඉතින් ඔයාලට අපේ channel එකට එකතු වෙන්න පුළුවන්. කලින් එකතු වෙලා හිටියේ නැත්නම් subscribe කරලා එකතු වෙන්න, ඉස්සරහටත් අපේ පාඩම් ලබා ගන්න. ඒ වගේම අපේ channel එකේ ගොඩක් වීඩියෝස් තියෙනවා ජපානය ගැන, ජපාන් සංස්කෘතිය, මේ හැම දෙයක් ගැනම, ජපානයේ වීසා, ඒ වගේම තවත් ජපන් භාෂාව ගැන මේ එක එක වීඩියෝස් අපේ channel එක තියෙනවා. ඔයගොල්ලන්ටත් ඒවා ගිහිල්ලා channel එකෙන් බලන්න පුළුවන්. ඒ වගේම අපේ social media Facebook, Instagram, ඒ වගේම TikTok, මේ හැම එකකටමත් ඔයගොල්ලන්ට එකතු වෙන්න පුළුවන් ජපානය ගැන තවත් තොරතුරු දැනගන්න, තවත් අප්ඩේට්ස් ලබා ගන්න. එහෙමනම් අපි කෙලින්ම වීඩියෝ එකට යමු. හරි, එහෙමනම් අපි පටන් ගමු පළවෙනි පාඩම. මුලින්ම අපි ඉස්සෙල්ලාම ජපන් භාෂාව ඉගෙන ගන්න කලින් අපි ජපන් භාෂාව මොන වගේ භාෂාවද කියලා පොඩ්ඩක් හිතලා බලමු. ඉතින් ජපන් භාෂාව කියලා කියන්නේ අපිට ලෝකයේ තියෙන භාෂා අතරින් සුවිශේෂීම භාෂාවක්. ඉතින් මේකේ ඇවිල්ලා ලෙවල්ස් කිහිපයකට බෙදෙනවා. මුලින්ම කිව්වොත් දැන් අපි අද ඉගෙන ගන්න ලෙවල් එක N5 ලෙවල් එක. හරි, ඊට පස්සේ N4, N3, N2, N1 කියන ලෙවල්ස් වලට බෙදිලා තියෙනවා. එතකොට මුලින්ම පටන් ගන්නේ අර එක වසර වගේ එක තමයි මූලික අඩිතාලම N5. ඊට පස්සේ N4. හරි, ඒකත් බේසික් මූලික අඩිතාලම. ඊට පස්සේ සාමාන්‍ය එදිනදා ජීවිතයේදී කතා බහ කරන්න ගොඩක් අවශ්‍ය වෙන දේවල් එකතු කරලා හදලා තියෙනවා N3 කියන ලෙවල් එක. ඊටත් පස්සේ බිස්නස්, ඒ කියන්නේ ව්‍යාපාරික භාෂාව, ඒ කියන්නේ තවත් ටිකක් ඉහළට ගිහිල්ලා ව්‍යාපාරික සාකච්ඡා, එදිනදා ජීවිතයේදී භාවිත වෙන ව්‍යාපාරික දෙබස්, ඒ වගේ දේවල්ට ඔය N2 ලෙවල් එක. ඊට පස්සේ නේටිව්, ඒ කියන්නේ ජපන් ජාතිකයෙක්ගේ ලෙවල් එකටම සමාන වෙන මට්ටමට හදලා තියෙන ටිකක් අමාරු ලෙවල් එක තමයි N1 කියලා කියන්නේ. ඒක ඔයතර ලෙවල් එකෙන් ලෙවල් එකට වෙනස්. හරි, ඉතින් එහෙමනම් අපි දැනට මූලික ජපන් භාෂාව ඉගෙන ගමු. ඉතින් ඔන්න මුලින්ම අපි ඉගෙන ගන්නවා ජපන් භාෂාවේ නිපාත. හරි, නිපාතවල විවිධ නිපාත අපිට තියෙනවා. ඉස්සෙල්ලම අපි බලමු මේ වා කියන නිපාතය. හරි, ඉතින් ජපන් භාෂාවේ මේ වා කියන නිපාතය ඇත්තටම ගත්තොත් එහෙම අපි වා කියලා ලියද්දී අපි පාවිච්චි කරන්නේ හිරගන හෝඩියේ හා කියන අකුර. හරි, අපි වා කියන නිපාතය ලියන්න පාවිච්චි කරන්නේ හිරගන හෝඩියේ හා කියන අකුර. හැබැයි අපි කියවන්නේ ඒක වා කියන විදිහට. ඒක ජපානයේට ආවෙනික වූ විශේෂ ලක්ෂණයක්. ඉතින් ජපන් භාෂාවෙත් විශේෂ ලක්ෂණයක්. ඒක ඕගොල්ලෝ මතක තියාගන්න, ගොඩක් කට්ටිය වරද්දනවා මේක. මේ වා කියන අකුර නෙමෙයි අපි ලියන්නේ වා නිපාතයට, හා කියන අක්ෂරය ලියලා තමයි වා කියලා කියවන්නේ. හරි, කොහොම හරි වා නිපාතය ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට මේ වා කියන නිපාතය මොකකටද පාවිච්චි කරන්නේ කියලා කෙටියෙන්ම කිව්වොත්, මේ වා කියන නිපාතය අපි දාන්නේ සාමාන්‍යයෙන් මාතෘකාවට පිටිපස්සෙන්. මාතෘකාවට පිටිපස්සෙන් තමයි මේ වා කියන නිපාතය අපි දාන්නේ. එතකොට ඒ කියන්නේ අපි යම්කිසි වාක්‍යයක් ගත්තොත් එහෙම අපේ වාක්‍යයේ අපි කතා කරන දේ, අපි වාක්‍ය ඇතුලේ මොනවද අපි කතා කරන වැදගත්ම මාතෘකාව කියන එකට පිටිපස්සෙන් තමයි අපි මෙන්න මේ වා කියන නිපාතය අපි දාන්නේ. එතකොට අපි ඒකෙන් වාක්‍ය කිහිපයක් හදලා බැලුවොත් එහෙම මුලින්ම අපි බලමු මම. මං ගැන කියලා කියමුකෝ. හරි, මම කියලා කියන්නේ ජපන් භාෂාවෙන් ඔන්න වතසි කියලා. හරි, ඊට පස්සේ දැන් මම ගැන කතා කරන්නේ. එහෙමනම් මම කියන එකට පිටිපස්සෙන් අපි දාන අර වා කියන නිපාතේ. එතකොට වතසි වා. එහෙනම් එතකොට ඔන්න අපි හදාගත්තා දැන් වතසි වා කියලා.
රයිට්. ඊට පස්සේ අපි බලමු ඔයාගේ නම නැත්නම් මගේ නම. හරි මගේ නම දානවා මම උදාහරණයක් විදිහට ගන්නවා. හරි මහින්ද කියන නම. දැන් මහින්ද කියන නම දැම්මට පස්සේ ඔන්න මම හදනවා වතෂිවා මහින්ද. ඔන්න මම මහින්ද. හරි එතකොට ඔන්න එක වාක්‍යයක් අපි හදලා ඉවරයි. වතෂිවා මහින්ද. මම මහින්ද. ඔයා සාමාන්‍යයෙන් කතා කරන භාෂාවේදී මම මහින්ද කිව්වට ප්‍රශ්නයක් නැහැ. වතෂිවා මහින්ද. ඕකේ. හරි මම මහින්ද කියන එක කෙටියෙන්. හරි අපි හිතමුකෝ ඔයා රනිල් කියලා. වතෂිවා රනිල්. මම රනිල්. හරි ඉතින් ඊට පස්සේ අපි ඒක තවත් අපි ටිකක් ආචාරශීලී විදිහට හැදුවොත් ඒකට අපි එකතු කරනවා සාමාන්‍යයෙන් දෙස් කියන එක. හරි තව ටිකක් ආචාරශීලී විදිහට. එතකොට ඒකට අගට අපි එකතු කරනවා දෙස්. දෙස් කියන එක අපි ගමු සිංහල භාෂාවෙන් වේ කියන අදහස. හරි දෙස් කියන එකට අපි ගමු සිංහල භාෂාවෙන් වේ කියලා අදහසක්. හරි එතකොට දැන් අපි සම්පූර්ණ වාක්‍යයක් විදිහට ඒක හදලා බැලුවොත් වතෂිවා මහින්ද දෙස්. වතෂිවා මහින්ද දෙස්. ඒකේ තේරුම මම මහින්ද වේ කියලා. රයිට්. හරි එතකොට අපි ඒ විදිහට හැදුවා. හරි දැන් ඔයාට ඔයාගේ නම එතෙන්ට ආදේශ කරලා ඔයාට පුළුවන් ඔයා ගැන ඒ විදිහට ලස්සන වාක්‍ය හදන්න. එතකොට අපි හිතමු ඔයාගේ නම කසුන් නම් ඔයාට දාන්න පුළුවන් වතෂිවා කසුන් දෙස්. වතෂිවා කසුන් දෙස්. හරි ඒ විදිහට. ඊට පස්සේ අපි තවත් එකක් බලමුද. වතෂි කියන්නේ මමනේ. හරි එතකොට අපි හිතමු අනත කියන එක. හරි අනත. අනත කියන්නේ ඔබ කියන එක. හරි අනත කියන්නේ ඔබ කියන එක. එතකොට අපි දැන් අර වතෂි කියන එක අයින් කරලා අපි එතෙන්ට දාමු අනත කියන එක. එතකොට මොකද වෙන්නේ. හරි අනතවා කසුන් දෙස්. අනතවා කසුන් දෙස්. එතකොට ඒකේ තේරුම ඔබ කසුන් වේ. ඔබ කසුන් වේ. හරි දැන් අපි දෙකක් ඉගෙන ගත්තා. ආයිසරයක් අපි මතක කරොත් වතෂිවා මහින්ද දෙස්. වතෂිවා මහින්ද දෙස්. මම මහින්ද වේ. ඒ වගේම අනිත් එක අනතවා කසුන් දෙස්. අනතවා කසුන් දෙස්. ඔබ කසුන් වේ. ඔබ කසුන් මම මහින්ද කියන එක. එතකොට ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් අර වා කියන නිපාතයේ යොදලා වාක්‍ය කිහිපයක් හදාගන්න. ඉතින් මේක ඔයගොල්ලෝ ගෙදරදී ඔයාගේ යාළුවෝ ඔයාගේ නෑදෑයෝ එයාලගේ නම් එක්ක මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න. එතකොට මේක ඔයාට නිකම්ම මතක හිටිනවා. හරි ඒ වගේම තමයි කියන්න ඕනේ ඔයා ගාව නෝට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයා නෝට් එකක් අරගෙන මේ දේවල් ලියාගන්න. හරි නෝට් එකක් අරගෙන ලියාගන්න. අදාළ දේවල් වැදගත් කියලා හිතන දේවල් අනිවාර්යයෙන්ම ලියන්න. ඔක්කොම ලියාගන්න නම් ගොඩක් හොඳයි. එතකොට ඔයාට අමතක වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි මේක ලියාගත්ත විතරක් මදි මං අර කලින් කිව්වා වගේ ගෙදරදිත් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි. එහෙමනම් අපි ඊළඟ එකට යමු. දැන් අපි ඉගෙනගත්ත ඔයා ගැන එහෙම නැත්නම් තවත් කෙනෙක් ගැන යම් වාක්‍යයක් ගොඩනගන විදිහ. ඊට පස්සේ අපි ඊළඟ කොටසෙදී ඉගෙන ගමු ඔයාගේ අපි හිතමු වෘත්තියක්. හෝ ඔයාගේ තත්ත්වය ගැන කොහොමද කියන්නේ කියලා. හරි එතකොට ඔන්න දැන් අපි හිතමු යම් වෘත්තියන් කිහිපයක් ගමු අපි මෙතන ඉස්සෙල්ලාම. හරි අපි ගන්නවා ගකුසෙයි කියන එක. ගකුසෙයි. ගකුසෙයි කියලා කියන්නේ ජපන් භාෂාවෙන් ශිෂ්‍යයාට. ඊට පස්සේ අපි යන් තවත් එකක්. හරි කයිෂයින්. කයිෂයින්. කයිෂයින් කියලා කියන්නේ සමාගම් සේවකයා කියන එක. ඒ කියන්නේ යම් කිසි සමාගමක රැකියාවේ නිරත වෙන පුද්ගලයෙක්ට අපි කියනවා කයිෂයින් කියලා. ඊට පස්සේ අපි යන් තවත් උඩට අපි යන් සෙන්සේ කියලා. හරි සෙන්සේ කියන්නේ ගුරුවරයා. හරි සෙන්සේ කියලා කියන්නේ ගුරුවරයා. හරි තවත් එකකට අපි යන් ඉෂා. අපි යන ඉෂා කියලා. ඉෂා කියලා කියන්නේ වෛද්‍යවරයාට. හරි ඉතින් මේ ඉෂා කියන එකට අපි සාමාන්‍යයෙන් ඉස්සරහට ඕ එක දැම්මට පස්සේ ඕ ඉෂා කියලත් කියනවා. ඕ එක දාන්නේ සාමාන්‍යයෙන් වෛද්‍ය වෘත්තිය කියන ටිකක් ගෞරවාන්විත වෘත්තියක්නේ. ඒකට ගෞරවයක් එකතු කරන්න තමයි මේ ඕ එක එකට ඉස්සරහින් දාන්නේ. එතකොට ඕ ඉෂා වෙනවානේ. හරි ඔය විදිහට අපි ගමුකෝ දැන් ඔය උදාහරණ ටික. හරි දැන් අපි බලමු දැන් ඔයාට කියන්න ඕනේ ඔයා ශිෂ්‍යයෙක් කියලා. හරි දැන් ඔයාට කියන්න ඕනේ ඔයා ශිෂ්‍යයෙක් කියලා. එතකොට ඔයාට කරන්න තියෙන්නේ කලින් වගේම තමයි අර ඔයාගේ නම දාපු තැන තියෙන්නේ. ඒ නම වෙනුවට ඔයාගේ අදාළ ක්ෂේත්‍රය දාන්න.
අපි ඉතම ඔයා ශිෂ්‍යයෙක් කියල. එතකොට ඔයා දානවා වතාශි වා ගක්කුසෙයි දෙස්. වතාශි වා ගක්කුසෙයි දෙස් කියලා. එතකොට ඒකෙ තේරුම මම ශිෂ්‍යයෙකු වේ. මම ශිෂ්‍යයෙකු වේ. හරි, එකම රටාවට යන්නේ. දැන් අපිට බලමු ඔයා ගුරු අපිටම නෑ ඔයා වෛද්‍යවරෙක් කියලා. හරි, අපිටම ඔයා වෛද්‍යවරෙක්. එතකොට අපි දානවා වතාශි වා ඉෂ දෙස්. වතාශි වා ඉෂා දෙස්. ඒ කියන්නේ මම වෛද්‍යවරයෙකු වේ. හරි, ඔය විදිහට ඔයා හදාගත්තා. දැන් අපි බලමු වෙනත් කෙනෙක්. අනත. එහෙමනම් අනත වා ගක්කුසෙයි දෙස්. අනත වා ගක්කුසෙයි දෙස්. ඔබ ශිෂ්‍යයෙකු වේ. අනත වා කයිෂයින් දෙස්. අනත වා කයිෂයින් දෙස්. ඒ කියන්නේ ඔබ සමාගම් සේවකයෙකු වේ කියන එක. දැන් ඔය විදිහට ඔන්න ඔයාට පුළුවන් ඔයාගේ වෘත්තියක් හෝ ඔයාගේ යම් කිසි වැඩ කරන හෝ ඔයා ඉගෙන ගන්නවා නම් එන්නේ ඔයාගේ සමාජ තත්ත්වය ඔයාට කියන්නත් හැකියාවක් තියෙන එකම රටාවට. හරිම ලේසි නේ. දැන් ඔන්න ඒ වාක්‍ය රටාව ඔයා මතක තියාගෙන ඔයාට ඔන්න ඔයාගේ වෘත්තිය ශිෂ්‍යයෙක් නම් ගක්කුසෙයි ඔයාට අදාළ වෘත්තිය ඔයාට දාගන්න පුළුවන් ඒ වාක්‍ය ඇතුළට. ඊට පස්සේ ඔයාට ඒ වාක්‍ය කියන්න පුළුවන් ලස්සනට. හරි, එතකොට දැන් ඔන්න අපි ඉගෙන ගත්තා එක වාක්‍ය රටාවක්. එතකොට අපි කිව්වා දෙස් කියන එක නේද? හරි, එතකොට දෙස් කියන එක ඉගෙන ගත්තා අපි වේ කියලා. හරි, එතකොට අපි බලමු දැන් අපිට යම් කිසි දෙයක් අපි කොහොමද නොවේ කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි වේ නම් ඒකේ අනිත් පැත්ත නොවේ කියලා එකකුත් තියෙන්නේ පැ නේද? ඔව් නම් නෑ කියලා තියෙනවා වගේ. එතකොට ඒකටත් ක්‍රමයක් තියෙනුනේ. එතකොට අපි බලමු ජපන් භාෂාවෙන් නොවේ කියලා කියන්නේ කොහොමද කියලා. හරි, එතකොට දෙස් එකේ අනිත් පැත්ත විදිහට අපි පාවිච්චි කරනවා නොවේ කියලා. එහෙමනම් අපි ඒකට පාවිච්චි කරනවා ජා අරිමසෙන් කියලා. හරි, ජා අරිමසෙන්. තවත් එකක් තමයි දෙවා අරිමසෙන් කියලා. හරි, දෙකම සමානයි, ලොකු වෙනසක් නැහැ. නමුත් අපි කතා කරන භාෂාවේදී වැඩියෙන්ම පාවිච්චි කරන්නේ ජා අරිමසෙන් කියන එක. හරි, එතකොට මොකද මේ ජා අරිමසෙන් කියන්නේ? ඒ කියන්නේ නොවේ කියන එක. හරි, දැන් අපි බලමු එක වාක්‍යයක් හදලා මේ ජා අරිමසෙන් කියන එක දාලා. අපි ඉස්සෙල්ලා වාක්‍යෙම ගන්නවා. අරන් අපි ඒකේ දෙස් කියන එක අයින් කරලා අපි අගට එකතු කරනවා ජා අරිමසෙන් කියන එක. හරි, එහෙම බැලුවොත් වතාශි වා මහින්ද ජා අරිමසෙන්. වතාශි වා මහින්ද ජා අරිමසෙන්. ඒ කියන්නේ මම මහින්ද නොවේ නේ. අනතවා කසුන් ජා අරිමසෙන්. අනතවා කසුන් ජා අරිමසෙන්. ඒ කියන්නේ ඔබ කසුන් නොවේ නේ. හරි, ඒ වගේම අනිත් ඒවත් අපි කියලා බලමු. වතාශි වා ගක්කුසෙයි ජා අරිමසෙන්. වතාශි වා ගක්කුසෙයි ජා අරිමසෙන්. ඒ කියන්නේ මම ශිෂ්‍යයෙකු නොවේ නේ. ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් නොවේ කියන එකත් පාවිච්චි කරන්න. දැන් ඔන්න ඔයා වාක්‍ය රටාවන් දෙකක් දන්නවා. දෙස් එකෙන් වේ කියලා යම් වාක්‍යයක් කියන්නත් දන්නවා. ජා අරිමසෙන් කියන එක දාලා නොවේ කියන්නත් දන්නවා. හරි, දැන් ඔයාට තියෙන්නේ මේක පාවිච්චි කරන්න ගෙදරදී අර කාට හරි ඔයාගේ නෑදෑයෙක්ට වෙන නමක් කියලා. මෙයා එහෙනම් මෙයා ඔහු නොවේ නේ, මේ කසුන් නොවේ, මේ සිරිපාල නොවේ. ඒ විදිහට ඔයාට ඕක ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේක කරලා බලන්න. අපි ඊළඟ කොටසට යන්න. ඔන්න ඊළඟ කොටසේදී අපි බලනවා කොහොමද ජපන් භාෂාවෙන් ප්‍රශ්නයක් අහන්නේ කියලා. ප්‍රශ්නයක් කියලා කියන්නේ දැන් මෙතෙන්දී අපි හිතමු දැන් අපේ සිංහල භාෂාවෙන් අපි ප්‍රශ්නයක් අහුවොත් අපි අහන්නේ ද කියලා නේ. කෑවද බිව්වද කියලා නේ ද එකින්. එතකොට ජපන් භාෂාවේ ප්‍රශ්නයක් අහද්දී අවසානට එකතු වෙන්නේ ගොඩක් වෙලාවට කා කියලා. හරි, කා. අපේ සිංහලවල ද වගේ ජපන් භාෂාවේ කා. එතකොට අපි කරන දේ තමයි අර අපේ ඉස්සෙල්ලා අපි වාක්‍ය අවසානයේට යොදාගත් දෙස් කියන එක අන්නේ වේ කියන එක පිටිපස්සට අපි එකතු කරනවා කා කියන එක. එතකොට මොකද වෙන්නේ? දෙස් කා බවට පත් වෙනවා. දෙස් කා. දෙස් කා වුණාට පස්සේ ඒකේ අදහස මොකද වෙන්නේ තේරුම? අපි දෙස් කියන එකෙන් අපි ගත්තා වේ කියලා. එතකොට අපි ඒක සිංහල විදිහටම පරිවර්තනය කරලා බැලුවොත් දෙස් කා වුණාම අපි වේද නේ කියන එක අපි පාවිච්චි කරමු. ඒ කියන්නේ ප්‍රශ්නාර්ථයක් විදිහට. හරි,
දැන් අපි මේක යොදල බලමු අපේ වාක්‍යවලට. හරි, ඔන්න එහෙමනම් අපි පාවිච්චි කරන එක වාක්‍යකට. හරි, අනතා වා ගකුසෙයි දෙස්ක. අනතවා ගකුසෙයි දෙස්ක, ඒ කියන්නේ ඔබ ශිෂ්‍යයෙකු වේද? ඔබ ශිෂ්‍යයෙකු වේද? හරි, එතකොට ඔන්න දැන් ඔයාට අහන්න පුළුවන් ප්‍රශ්නයක් නේ. දැන් කාගෙන් හරි අහනවා ඔයා, අනතවා ගකුසෙයි දෙස්ක, ඔයා ශිෂ්‍යයෙක් වේද? ඒකට උත්තරයක් විදිහට ඔයා දුන්නොත්, හරි උත්තරයක් දුන්නොත් ඔයා කියනවා ඔයා ඇත්තටම ශිෂ්‍යයෙක් කියලා අපි හිතමු. එතකොට ඔයා කියනවා වතාෂි වා ගකුසෙයි දෙස්, මම ශිෂ්‍යයෙකු වේ. වතාෂි වා ගකුසෙයි දෙස්, මම ශිෂ්‍යයෙකු වේ කියලා ඔයා ලස්සන්ට උත්තර දෙනවා. එතකොට දැන් ඔන්න ඔයාට පුංචි පුංචි දෙබස් හදන්න පුළුවන්. හරි, ඔයාට ඒ විදිහට දෙබස් ගෙදරදී හදන්න පුළුවන්. ඒ කියන්නේ මම ශිෂ්‍යයෙකු වේ, ඔබ ශිෂ්‍යයෙක්ද නේ. ඒක සිංහලට ඔයාට පරිවර්තනය කරන ගමන් ලස්සන්ට පුංචි පුංචි දෙබස් හදන්න. මේක ඔයාට ප්‍රැක්ටිස් එකක් බවට පත් වෙනවා. එතකොට ඔයා ජපානයට ගියාට පස්සෙත් කාගෙන් හරි ඔයාට අහන්න පුළුවන් ඔයා මෙහෙම කෙනෙක්ද, ඔයා අරහෙම කෙනෙක්ද නේ, ඔයා වෛද්‍යවරයෙක්ද? අන්න තව ඉෂා දෙස්ක, ඔබ වෛද්‍යවරයෙක් වේද නේ. ඒ විදිහට ඔයාට ලස්සනට වාක්‍ය අහන්න, ප්‍රශ්න අහන්න හදන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න අනිවාර්යෙන්ම. තවත් අපි බැලුවොත් එහෙම අපි බලමු තවත් නාමපද කිහිපයක් එකතු කරලා ලස්සන වාක්‍ය හදලා. අපි ජපන් භාෂාවෙන් යම්කිසි රටක පුද්ගලයෙක්ට කියනවා ජින්, ජාතිකයා කියන එක. ජාතිකයා කියන එකට අපි කියනවා ජින් කියලා. ඒකට ඔන්න අපි හදනවා, අපි හිතමු ඇමරිකානු ජාතිකයෙක් කියලා. එතකොට අපි යාට කියනවා ඇමරිකා ජින් කියලා. හරි, අපි ජපන් ජාතිකයෙක්ට කියනවා නිහොන් ජින් කියලා. ජපන් භාෂාවෙන් ජපානයට කියන්නේ නිහොන් කියලා. හරි, තවත් එකක් තමයි නිප්පොන් කියලත් කියනවා. ඒ ඉස්සර ජපානයට අතීත කාලේ භාවිත කරලා තියෙන නිප්පොන් කියලා. හරි, ඔයාලා අහලා තියෙන ලංකාවෙත් නිප්පොන් පේන්ට්ස් කියලා තියෙන්නේ. ඒකත් ඒ නිප්පොන් කියන්නේ ජපානය කියන එකම තමයි. නිහොන් කියන එක දැන් පාවිච්චි කරලා ඉස්සර නිප්පොන් කියලත් පාවිච්චි කරලා තියෙනවා. එතකොට ජපන් ජාතිකයන නිහොන් ජින් බවට පත් වෙනවා. එහෙනම් ජපන් ජාතිකය. ලංකාවේ කියන ලංකාවට අපිට ලංකාවට කියනවා සුරි රංක කියලා. හරි, ජපන් භාෂාවෙන් ලංකාවට කියනවා සුරි රංක කියලා. එතකොට සුරි රංක ජින් ශ්‍රී ලාංකිකයා බවට පත් වෙනවා නේ. හරි, දැන් අපි අහම් ප්‍රශ්නයක් කාගෙන් හරි. අනතවා ඇමරිකා ජින් දෙස්ක. අනතවා ඇමරිකා ජින් දෙස්ක, ඒ කියන්නේ ඔබ ඇමරිකානු ජාතිකයෙක් වේද? ඔබ ඇමරිකානු ජාතිකයෙක් වේද? අපි හිතමු ඔව් කියලා. හරි, එහෙමනම් ඔව් කියලා කිව්වොත් එයාට කියන්න පුළුවන් ඒ ඊළඟ වාක්‍ය දෙබසෙදී වතෂිවා ඇමරිකා ජින් දෙස්. වතෂිවා ඇමරිකා ජින් දෙස්. හරි, මම ඇමරිකානු ජාතිකයෙක් වේ නේ. ඔය විදිහට එයාට උත්තර දෙන්න හැකියාව තියෙනවා. ඒකත් එක අපේ වාක්‍ය රටාවෙම කොටසක්. ඉතින් එකම තමයි වෙන්නේ. අපි හිතමු එයා ඇමරිකානු ජාතිකයෙක් නොවේ නම්. හරි, එතකොට එයාට කියන්න පුළුවන් වතෂිවා ඇමරිකා ජින් ජා අරිමසෙන්. වතෂිවා ඇමරිකා ජින් ජා අරිමසෙන්, මම ඇමරිකානු ජාතිකයෙකු නොවේ කියලා එයාට උත්තර දෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට පුළුවන් එයාට උත්තර දෙන්න. හරි, ඒකත් අපේ පළවෙනි පාඩමේ අපිට වැදගත් වෙන කාරණාවක්. දැන් ඔන්න අපි ඉගෙනගත්ත දේවල් ටික ඔයගොල්ලෝ ගෙදරදී අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. උත්තර දෙනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් තවත් ලස්සන වචන කීපයක් තියෙනවා. දැන් අපි සිංහල භාෂාවෙන් ඔව් කියලා කියනවනේ උත්තර දෙද්දී, නැත්තම් නෑ. හරි, ඔව් නෑ කියලා කියනවනේ. එතකොට ජපන් භාෂාවෙන් ඔව් කියලා කියන්න අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා හයි කියලා. හයි, හයි කියලා කියන්නේ ඔව් කියන එක. නෑ කිව්වොත් නෑ කියන එකට අපි පාවිච්චි කරනවා ඊයේ කියලා. ඊයේ, ඊයේ කියලා කියන්නේ නැහැ කියන එක. හරි, ඊයේ, ඒක ඇදෙනවා. ඊයේ, ඊයේ නෙමෙයි ඊයේ. ඊයේ කියන එක ඇදෙනවා, ඒ කියන්නේ නැහැ කියන එක. හරි, එතකොට ඔයාට උත්තර දෙද්දී අර ඉස්සෙල්ලා වගේ ප්‍රශ්නකදී අපි හොත්, හරි අපි අහමුකෝ ඔයා ජපන් ජාතිකයෙක්ද කියලා. අනතවා නිහොන්ජින් දෙස්ක, ඔබ ජපන් ජාතිකයෙකු වේද? එතකොට අරයා උත්තර දෙනවා අපි හිතමු එයා ජපන් ජාතිකයෙක් නෙවෙයි කියලා. උත්තර දෙනවා ඊයේ වතෂිවා නිහොන්ජින් ජා අරිමසෙන්, මම ජපන් ජාතිකයෙක් නොවේ. හරි,
එහෙමනම් අපි හිතමු එයා ජපන් ජාතිකයෙක් කියලා. එතකොට එයා උත්තර දෙනවා හයි වතෂිවා නිහොන්ජින් දෙස්. ඔව් මම ජපන් ජාතිකයෙක් වේ කියලා අස්සන්ට උත්තර දෙනවා. එතකොට ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් අර හයි කියන එකයි ඊයේ කියන එකයිත් පාවිච්චි කරන්න. ඔව් නෑ කියලා. ඊට අපි ඉගෙන ගන්න යනවා තවත් නිපාතයක් ගැන. ජපන් භාෂාවේදී මෙන්න මේ නිපාත හරිම වැදගත්. ඉතින් ඔයාලට විභාගෙදිත් මේ නිපාත ගොඩක් වැදගත් වෙනවා විභාගේ පාස් වෙන්න. හරි. ඊළඟට අපි යන් තවත් නිපාතයකට. අපි දැන් ඉස්සෙල්ල ඉගෙන ගත්ත නිපාතය ආයි මතක් කරගෙන හිටියොත් ටිකක් වා කියන නිපාතය අපි කිව්වා මාතෘකාවට පිටිපස්සෙන් තමයි අපි දාන්නේ කියලා. ඊළඟට තවත් නිපාතයක් තමයි මෝ කියන නිපාතය. හරි. මෝ කියන නිපාතය අපි මොකටද පාවිච්චි කරන්නේ? මෝ. මේක අපි පාවිච්චි කරනවා නාමපද දෙකක් සම්බන්ධ කරන අවස්ථාවලදී බහුලව. ඒ කියන්නේ නාමපද දෙකක්. දැන් අපි ඉස්සෙල්ල පාවිච්චි කරපු නාමපද අපි ගත්තොත් අපි හිතමු කසුන්, මහින්ද, ඒ දෙක අපිට සම්බන්ධ කරන්න හැකියාවක් තියෙනවා මෙන්න මේ මෝ නිපාතෙන්. හරි. එතකොට ওই වගේ නාමපද දෙකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙමනම් අපි බලමු දැන් මේක කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. අපි එක වාක්‍යයක් හදලා බලමු. ඇත්තටම කිව්වොත් මේක සිංහල තේරුමෙන් අපි ගත්තොත් මෝ කියන්නේ ඉත් යන අර්ථයක් තමයි එන්නේ. ඉත් අල්ත යන්නක්. ඒ කියන්නේ අපි ගත්තොත් මමත් ඔයත් කියලා අපි සිංහල භාෂාවෙන් කියන්නේ මමත් ඔයත් ඔයත් යනවද මේ මාත් එන්නද අන්න ඒ වගේ. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් මේක. එහෙමනම් අපි වාක්‍යයක් හදමු. වතාෂි මෝ ඉකිමස්. හරි. වතාෂි මෝ ඉකිමස්. ඒ කියන්නේ මමත් යනවා. මමත් යනවා කියන එක නේ. හරි. ඒක එක උදාහරණයක් විතරයි. හරි. අපි එතකොට බලමු ඉස්සෙල්ලා වගේ පුංචි වාක්‍යයක් හදලා. කසුන් වා ගකුසෙයි දෙස්. කසුන් වා ගකුසෙයි දෙස්. ඒ කියන්නේ කසුන් ශිෂ්‍යයෙකු වේ. වතාෂි මෝ ගකුසෙයි දෙස්. වතාෂි මෝ ගකුසෙයි දෙස්. ඒ කියන්නේ මමත් ශිෂ්‍යයෙකු වේ. කසුනුත් මමත් දෙන්නම ශිෂ්‍යෝ නේ. කසුනුත් කසුන් ශිෂ්‍යෙක් මමත් ශිෂ්‍යෙක්. හරි. හරි. ඔය විදිහට ඔයාලට පුළුවන් මෝ කියන නිපාතය පාවිච්චි කරන්න. හරි. වතාෂි මෝ කියලා දැම්මත් මමත්. එතකොට අනත මෝ කියලා දැම්මත් ඔබත්. හරි. අනත මෝ කියලා දැම්මත් ඔබත් බවට පත් වෙනවා. හරි. අපි දැන් අර වෘතියක් විදිහට නැතුව අපි ගමු තවත් පොඩිචි දෙපසක් විදිහට. හරි. එතකොට ඔන්න අපි ගමු වතාෂි වා කසුන් දෙස්. මම කසුන් වේ. හරි. අනිත් පැත්තට කියනවා හරි අනතමෝ කසුන් දෙස්ක. ඔබත් කසුන්ද නේ. අපිටම කසුන්ලා දෙන්නෙක් ඉන්නවා කියලා. එතකොට අර කියනවා අන වතාෂි වා කසුන් දෙස් නේ. ඔයා සෝරි මම කසුන් වේ. ඊට පස්සේ අහනවා අනතම කසුන් දෙස්ක. ඔබත් කසුන් වේද? හරි. එයා උත්තර දෙනවා ඊයේ වතාෂි වා කසුන් ජා අරිමසෙන්. ඊයේ වතාෂි වා කසුන් ජා අරිමසෙන්. මම කසුන් නොවේ කියලා එයා ලස්සනට උත්තර දෙනවා. දැන් ඔන්න ඔයාට පුළුවන් ඔය විදිහට වාක්‍ය හදන්න. එතකොට අපි අද කතා කරපු පාඩම් වල මොනවද අපි මුලින්ම කතා කරේ කියලා කිව්වොත් එහෙම අපි කතා කරා වා කියන නිපාතය ගැන. ඒ වගේම අපි කතා කරා මෝ කියන නිපාතය ගැන සහ වාක්‍ය රටාවන් දෙකක් ගැන කතා කරා. එතකොට අපි ආයිසරම් මතක් කරොත් වා කියන නිපාතයෙන් කියන්නේ ඒක වෙලා මාතෘකාවට පිටිපස්සෙන්. ඔයා කතා කරන දෙයට පිටිපස්සෙන් තමයි වා කියන නිපාතය දාන්නේ. ඊට පස්සේ මෝ කියන නිපාතය දාන්නේ නාමපද දෙකක් ඔයාට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම මෝ නිපාතයේ ඉත් කියන අර්ථයක් එනවා සිංහල භාෂාවේ. එන. එතකොට ඔය විදිහට ඔයාට මෝ කියන නිපාතයයි වා කියන නිපාතයයි පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. හරි. ඔන්න දැන් අපි අද නිපාත දෙකක් ඉගෙන ගත්තා. වා නිපාතය, මෝ නිපාතය. දැන් මේක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මොන අවස්ථාවන්වලදී දෙය දෙන්නේ කියන එක ගැන. හරි. ඒ වගේම තමයි අපි කියපු දේවල් හොඳට නෝට් එකේ ලියාගෙන ඒවා මතක තියාගන්න ඕනේ. ආයිත්තරයක් අපි පුංචි වාක්‍ය කිහිපයක් හදලා බලමු. හරි. වතාෂි වා ඉෂා දෙස්. අනතා මෝ ඉෂා දෙස් ක. වතාෂි වා ඉෂා දෙස්. අනතා මෝ ඉෂා දෙස් ක. මම වෛද්‍යවරෙක් වේ. ඔබත් වෛද්‍යවරෙක් වේද? නේ. හරි. එතකොට ඒකට උත්තරය දෙනවා
හයි, වතසිමෝ ඉෂාදෙස්. ඕ, මමත් වෛද්‍යවරයෙක් වේ කියලා. හරි, අන්න ඒ විදිහට වාට ලස්සන දෙබස් හදන්න පුළුවන් පුංචි පුංචි. දැන් එහෙමනම් අනිවාර්යෙන් ගෙදරදී දෙබස් හදන්න, පොඩියට ලස්සන දෙබස් වාට පුළුවන් විදිහට හදන්න. හරි, එහෙමනම් ඔන්න අද අපේ පළවෙනි පාඩමෙන් අපි කතා කරේ මෙන්න මේ වානිපාතේ මොනිපාතේ දෙස් ජා අරිමසෙන් කියන එක, ඒ වගේම ඊයේ කියන එක, හයි කියන එක, මේ දේවල් ගැන අපි ඉගෙන ගත්තා. හරි, මේ දේවල් ඔයගොල්ලෝ හොඳට ඔළුවට දාගන්න, වගේම ගෙදරදී හොඳට පුහුණු වෙන්න. අනිවාර්යෙන්ම ඉස්සරහටත් අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙමනම් කලින් කිව්වත් වගේ අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් ඔයාලට ජපානය, ජපන් භාෂාව, ජපන් සංස්කෘතිය, ජපන් වීසා, ජපන්ට යන්නේ කොහොමද, ජපානය තුළ සාර්ථක වෙන්නේ කොහොමද, මේ හැම දෙයක්ම ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපේ කලින් වීඩියෝසුත් තියෙනවා, ඔයාලට බලන්න පුළුවන්. ජපන් භාෂාව ඒවත් ගැන කරපු ඒවත් බලලා දැනුමක් එකතු කරගන්න. එහෙමනම් අද අපේ පාඩම ඉවරයි. අපි ආයෙත් තවත් අලුත් පාඩමකින් ලබන සතියේ හම්බවමු. එහෙමනම් හැමෝටම අරිගතෝ සැමස්තා.